Este es el Dharma Center. අදත් භාවනා කමඨහන් ලබා දෙමින් භාවනාව පිළිබඳ ගැටලු निराකරණය කරන්නට ධර්මාසනයේට වැඩම කරන්නේ පූජ්‍යපාද අගලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ වූ භාවනා මාර්ගය අනුගමනය කිරීම සම්බන්ධව මේ පින්වතුන් ඉදිරිපත් කරලා තියෙන ගැටළු වලට විසඳුම් ලබා දීම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේදීද ගැටළු බොහෝමයක් ලැබිලා තියෙනවා. කාල වේලාව අනුව ඒ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ආධුනික භවනා යෝගී කෙනෙක්, ඒ කියන්නේ භවනාවට සුචිකම තියෙන, එහෙත් භාවනාව කරගන්න මාර්ගය නොදන්නා කෙනෙක්ගේ පිළිබඳවයි. භාවනාවක් කියන එක මුලින් අපි තේරුම් ගන්නට ඕනේ හිතේ අලුත් අරමුණක් පුහුණු කරවීම. ඒ ආරම්මණය කුසල ආරම්මණයක් වෙන්නට ඕනේ. කුසල ආරම්මණයක්, අලුත් ආරම්මණයක් මනසේ පුහුණු කරවීමයි භාවනාව කියලා කියන්නේ. මේ සඳහා අපේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු සමත වශයෙන් අරමුණු 40ක් අපිට පෙන්වන් කරලා දීලා තියෙනවා. විපස්සනා වශයෙන් නොයෙකුත් අරමුණු පෙන්වන් කරලා තියෙනවා. ඒ අනුව පළමුවෙන් ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ භවනා ගුරුවරයෙක්ගෙන් භවනා අරමුණක් අපේ ඉගෙන ගන්නවා. ඒ භවනා අරමුණෙන් අනතුරු අපි දිගට පුහුණු කරවා ගන්නවා. දැන් බලන්න ඔය අතීතයේදී අපේ ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල පවා භවනාව කිසිවක් දන්නේ නැති කෙනෙක් යනවා භවනා ගුරුවරයෙක් ගාවට. මේ ගුරු ස්වාමීන් වහන්සේ හෝ වේවා මේ භවනා ගුරු උතුමන් වහන්සේලා උඩා කමඨහනක් දෙනවා. ඒ කාලේ හැටියට ඉතින් කමඨහන මේ අය අහලා ඇති ආර්ථික කමඨහන. ඇටසැකිල්ලක් මේ ඇටසැකිල්ලක් කියන එකක් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මේ කයේ කොටස් 32ක් කියලා මෙනෙහි කරනවා. කොටස් වශයෙන් වෙන්වෙන් කරලා වෙන මෙනෙහි කරනවා. ඒ වගේම ජීවිතය මරණය පිළිබඳව මෙනෙහි කරනවා. මරණාන්‍යතං මේ ආදී වශයෙන් ලැබෙන්නා වූ අරමුණ ඒක දිගට මනසේ පුහුණු කරවනවා. තමන් නිවසේ ඉන්න වෙලාවල් වලදී, ඒ වගේ ගමන් බිමන් යන වෙලාවල් වලදී, වෙනත් කටයුත්තක් කරන වෙලාවෙදී, නිවාඩුවක් ලැබෙන වෙලාවල් වලදී මේ ආරම්මණය පුහුණු කරනවා. මේ නැවත නැවත පුහුණු කරන ආරම්මණයට අපි නමක් දෙනවා භවනා ආරම්මණය කියලා. නැවත නැවත භාවිතා කරන කුසල ආරම්මණය තමයි මේ භවනා ආරම්මණය බවට පත් වෙන්නේ. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ භවනා වඩපු අය විශාල ප්‍රමාණයක් හිටියා. දවසක් භාග්‍යවතුන් වහන්සේ අලවනුවරට වැඩම කරපු වෙලාවේදී මරණ සතිය පිළිබඳව භවනාවක් දේශනා කළා. කියන්නේ මරණ සතිය යම් කෙනෙක් වඩනවා නම් මරණයට බය නැහැ. නිර්භයව මරණයට මුහුණ දෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි නිර්භයව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කෙලෙස් දමනය කරගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ වාගේ මරණ සතිය පිළිබඳව අනුසස් දේශනාවක් දේශනා කළා. මරණය වඩන ආකාරය, ජීවිතය අනියතයි, මරණය නියතයි. අතීතයේ හිටපයත් මරණයටපත් වුණා, වර්තමානයේ ඉන්න අයත් මරණයටපත් වෙනවා, අනාගතයේ පහළ වෙන අයත් මරණයටපත් වෙනවා, මමත් මරණයටපත් වෙනවා. මරණය නියතයි, මරණය නියතයි. මේ විදිහට දේශනා කළා. ඔතන හිටපු තරුණ දේනියක් මේක හිතට ගත්තා. මේ කරන්නට ඕනේ. ඊළඟ වතාවක භාග්‍යවතුන් වහන්සේ එනකොට
මම මේක ප්‍රතිඵලයක් හදාගෙන තියන්නට ඕනේ. මම හිතාගෙන මෙත මේ තරුණ වියේදීම නිතරම මරණ සති භාවනා වඩනවා. තාත්තා ජීවත් උනේ දේවින් කර්මාන්තයෙන් දෙදිවියලා. එතුමාටත් උදව් කරන ආශ්‍රයෙත් මරණ සතිය භාවනා වඩනවා. නැවත නැවතත් මේක දිගටම කරගෙන ගියා. අවුරුදු දෙකක් තුනක් යනකොට මේ දරුවාගේ හිත හොඳටම සැහැල්ලු වෙලා හොඳට මේ එකඟ වෙලා ඉතින් අර මරණ සතිය භාවනාව නිසා බොහෝම හිත සමාධි වෙන ස්වභාවයකට පත් වෙලා තිබුණා. ඒ වගේම අන් අය හිතනවාට වඩා ගොඩාක් ගැඹුරෙන් තහම් කරුණු හිතන්න වුරුදු වුණා. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ වර්තමානයේ අපේ මේ ස්වභාවය පමණයි. නමුත් මේ දරුවාට සංසාරය ගැනත් මතක් වෙනවා. සංසාරය අපි කොච්චර මැරිලාද ඉපදිලාද අනාගතය ගැනත් මතක් වෙනවා. මේ වාගේ හොඳට නුවණ අවදිව කටයුතු කරන කෙනෙක් බවට පත් වුණා. ඊට අවුරුදු 3කට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒකටත් උත්තර දීලා ධර්මාශ්‍රවණය කරලා සෝහා මාර්ගඵල ලබන්නත් පුළුවන් වුණා. බලන්න අර එක දිගටම මේ මරණ සති භාවනා වැඩුවා. ඒ වගේම තමයි අතීතයේ හිට බොහෝ දෙනෙක් මේ ආකාරයට භාවනා වඩලා භාවනාවන්ගෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ නිතරම මේ අට්ඨික භාවනා වඩනවා. තමන් තරුණ කාලයේ කියලා නැහැ තමන්ගේ භාවනා මානසිකාරය දිගටම කරගෙන යනවා, අඛණ්ඩවම කරගෙන යනවා. මේ අට්ඨේ 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 කියන සංඥා පොන්තු කරගන්නවා. මේ විදිහට කාලයක් යනකොට තරුණ කාන්තාවක් ඉස්සරහාට මුණ ගැහෙනවා. දිහිනහ වෙලා එනවා ස්වාමීන් වහන්සේගේ පැත්තට. අර අට්ඨේ සංඥාවෙන් දිය නිසා මේ තරුණ කාන්තාව දෙක් යටපැකිල්ලක් වාගේ. තව ටික වේලාවකින් ඒ කාන්තාවගේ ස්වාමියා ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයෙන් කාන්තාවක් එහෙම ගියාද කියලා. ඒ වෙලාවේ උත්තර ලබා දෙනවා, මේ කාන්තාවක් නම් දැක්කේ නැහැ, ඇටසැකිල්ලක් නම් දැක්කයි කියලා. අර සංඥාව තිබුණ ඇට්ටේ කියන සංඥාව, ඒ දත්වල, ඒ වගේම ශරීරයේ පිහිටීම, අරමුණේ අට්ටික සංඥාව, ඒ අට්ටික සංඥාව හොඳට මනසේ ප්‍රගුණ වුණා. ස්වාමීන් වහන්සේට ඒ හරහාම උතුම් අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණා. මේ වාගේ පින්වතුනි එක දිගට පුහුණු කරන්නා ඕ කර්මස්ථානයට, එක දිගට පුහුණු කරවන්නා ඕ ආරම්මණයට කියනවා භවනා ආරම්මණයයි කියලා. ඒකට හේතුව පින්වතුනි මේ ආරම්මණය තුල තියෙන කුසල ශක්තියක්. මේ භවනා ආරම්මණය තුල තියෙන කුසල ශක්තියක්. ඒකට කියනවා අලෝභය, අදෝසය, අමෝහය කියලා. අලෝභෝ, අදෝසෝ, අමෝහෝ ශක්තියක් තමයි මේ ආරම්මණය තුල තියෙන්නේ. ඒ ආරම්මණය නැවත නැවත පුහුණු කරවේ මේදී හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම හිත සමාධි වෙනවා. ඒ වගේම නුවණවද්ද වෙනවා. ඒ වගේම බොහොම පහසුවෙන් ජීවත් වෙන, සතුටෙන් ජීවත් වෙන ජීවිතයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ භවනා ආරම්මණය හරහා අපේ ජීවිතයේ විශාල පරිවර්තනයක් හදා ගන්න පුළුවන්. එනිසා මේ මහත්මයාගේ අදහස හොඳයි. හොඳට භවනා කරගන්න, විශ්වාසය හදාගන්න, එක පාරටම ප්‍රතිඵල නොදකීවි, ඒ ගැන කම්පා වෙන්න එපා. මොකද මුලදී අපිට මේ භවනා කරන ආකාරය වැටහෙන්නේ නැති නිසා, භවනාව හරියාකාරයෙන් නොවැඩෙන නිසා එක පාරටම ප්‍රතිඵලයක් නොවේවි. ඒ වුණාට ටික කාලයක් භවනාව කරගෙන යනකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ජීවිතේ බොහොම සැහැල්ලුයි. අන්නායට වඩා හොඳ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අන්නායට වඩා හොඳ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිරෝගීත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්. දීර්ඝායුෂ වින්දනය කරමින් ජීවත් වෙන්න පුළුවන්. තවත් ජීවිතයට උපකාර බොහෝ ශක්ති විශේෂයන් එක්ක ජීවත් වීමේ ශක්තියක් මේ භවනාව තුළ තියෙනවා. යටත් පිරිසේ මෑත කාලයේ හැදෙන්නා වූ රෝගාබාධ අති විශාල ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. ඉතින් ප්‍රබලම කර්ම රෝග හැර අන් හැම එකක්ම පාලනය කරගන්න පුළුවන්. දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අධිහෘද පීඩනය තියෙනවා නම් ඒ වගේ පාලනයක් හදාගන්න පුළුවන්. තවත් රෝගාබාධ ආදී දේවල් පවා මේ භවනාව හරහා පාලනයක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා.
එනිසා මේ භවනාව පුරුදු කරලා තියාගන්න ජීවිතයට කුසල ශක්තිය කොයි එක්කව වෙන්නේ භවනාමේ කුසලයත් එක්ක කුසල ශක්තිය කොයි එක්කව වෙන්නේ දැන් අපි දැන් හැමදාම දන් දෙනවනේ දන් දෙනවා නම් දන් දීලා කාලයක් යනකොට හොඳ කුසලයන්ගෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා වගේ භවනාව සිත පුහුණු කරලා භවනාමය කුසලයත් එක්ක කුසලයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් නිර්මාණය වෙනවා ඒ සඳහා අපේ මේ කීවේ කුඩා උදාහරණයක් මෛත්‍රී භවනාව පුහුණු කරවා ගන්න පුළුවන් මේ මහත්මයාට ආරම්භයක් වශයෙන් තමන්ට මෛත්‍රී කරගන්නා සුළු වේලාවක් මම හිතනවා මේ බොහෝ දෙනා ඉස්කෝල වල යනකොට පවා මෛත්‍රී කරනවානේ තමන්ට මෛත්‍රී කරගන්නා සුළු වේලාවක් මම වෛර නොවේ මේ තරහ නොවේ මේ නිදුක් වේමේ නිරෝගී වේමේ සුවපත් වේමේ මේ වගේ තමන් මෛත්‍රී වඩා ගන්නවා ඒකම තමන්ගේ ඒ මෛත්‍රිය අන් අයටත් තමන්ගේ පවුලේ වාසය කරන ඒ වගේම අසල් වාසීන්ට ගම්වාසීන්ට නගරවාසීන්ට ලෝකවාසීන්ට මේ වගේ ප්‍රදේශවාසීන් පුහුණු කරවන්න පුළුවන් ඒ වගේම හිතයිසිකායට මැදහත් අයට අහිතවත් අයට මේ ආදී වශයෙන්ත් මෛත්‍රී භවනාවන් පුහුණු කරවන්න පුළුවන් ඒ වගේ සරල ක්‍රමයකින් ආරම්භ කරන්න ඒ ක්‍රමයේ යම් යම් වෙනස්කම් වුණා කියලා මෛත්‍රී වර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ මෛත්‍රී වඩා ගැනීමේදී එක වචනයක් පුහුණු කරලා මෛත්‍රිය දිනු කර ගන්නත් පුළුවන් වචන හතරක් පහක් පුහුණු කරලා මෛත්‍රිය දිනු කර ගන්නත් පුළුවන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණු කරලා වුණත් මෛත්‍රිය දිනු කර ගන්න පුළුවන් මෛත්‍රිය පුහුණු කරවීමේදී අපි විශේෂයෙන්ම කියවන්නේ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආකාරයෙන්ුයි අපි මෛත්‍රී භාවනාව පුහුණු කරවන්නේ. තව අපිට එක්කව කරගන්න පුළුවන් ආයතයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා, ඉවසීම ආදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා, වැඩි දියුණු වෙත්වා. මේ වාගේ තව මෛත්‍රිය හා සම්බන්ධ වචන බොහෝමයක් අපිට තියෙනවා. ඒව එක්කව කරගන්න පුළුවන්. එවකව කරගන්න මෛත්‍රිය වඩන්නත් පුළුවන් මුලදී එහෙම කළාට හානියක් නැහැ හැබැයි මෛත්‍රිය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්න එක වචනයකට එන්න වෙනවා කාලයක් ගිහලා හොඳට හිත එකඟ වෙනවා නම් හිත පිට යන්නේම නැතු වෙනවා නම් සමාධි වෙලා ඉන්නවා නම් අහස වෙනවා වගේ වෙලා ඉන්නවා නම් අන්න ඒ වෙලාවේදී අපි එක වචනයකට හරවා ගන්නවා අහවල් කෙනා සුවපත් වෙත්වා එහෙම නැත්නම් වෛර නැත්තෙක් වෙත්වා ඒ තමන්ට ඒ විදිහට අහවල් පිරිසක් හරි කෙනෙක් හරි මෛත්‍රියට නම් වා ගන්නට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඒ මෛත්‍රී භාවනාව ටිකක් පුරුදු වෙන්න පුළුවන් ආධුනික කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් ආනාපානසති භාවනාවත් පුහුණු වෙන්න පුළුවන් හුස්ම රැල්ලේ හිත පිටවා ගන්නවා නාසිකාග්‍ර තුල පිටවගෙන හුස්මක් ඇතුල් වෙනකොට ඇතුල් වීම හුස්මක් පිට වෙනකොට පිට වීම මේ විදිහට හිත මෙනෙහි කරමින් පවත්වා ගන්නවා ආස්වාස ප්‍රාස්වාස ආරම්භණය තමයි හුස්ම රැල්ල හිත පිටවගෙන හිත සමාධි කර ගන්නවා මේකත් ඒ භවනා ක්‍රම අතර එක භවනා ක්‍රමයක් ඒ දෙත් අපිට පුහුණු කරවා ගන්න පුළුවන් පසුගිය දේශනාවලත් ආනාපාන සති භාවනා වඩන ආකාරය විස්තර කරලා දුන්නා. ඒ දේශනාවන්ගෙන් අනුසාරයෙන් හෝ ඒ භාවනාවන් වඩන්නට පුළුවන්. ඒ නිසා මේ ආධුනික කෙනෙක් වශයෙන් සුළුෙන් ආරම්භ කරන්න. විනාඩිය දෙක දවසර කීපතාවක් භාවනා වඩන්න. උදේ දවල් හවස වඩන්න. මෙහෙම දවස් කීපයක් කරගෙන යනකොට භාවනා රුචිකත්වයක් ඇති වෙනවා. ඉන් අනතුරුව තමන්ටම භාවනා කරන ක්‍රම අහු වෙනවා. ඒ ක්‍රමයන් ඔස්සේ දිගින් දිගට භවනා කරලා හිතේ සැහැල්ලුවක් සමාධියක් උපදවා ගන්න පුළුවන් ඒ දක්වාම තමන් ඒ කමඨාන නිතර භාවිත කරන් විනාඩියක් නම් කාලය තියෙන විනාඩියෙන් ආරම්භ කරන් විනාඩි 5ක් 10ක් කාලයක් ගන්න පුළුවන් නම් ඒ වාගේ කාලයකින් භවනාව ආරම්භ කරන් පය දෙකක් කාලයක් භවනා කරන්න පුළුවන් අය ඒ වාගේ කාලයක් වෙන් කරගන්න එසේ හෝ මේ භවනාව ආරම්භ කිරීමත් ආරම්භ කරපු භවනාව දිකට කරගෙන යෑමත් තමයි අත්‍යවශ්‍ය කාරණය. අද ටිකක් කරලා නවත්තන්න නැතුව අද කරපු ප්‍රමාණයම හෙටත් කරන්න.
අනිද්දා කරන්න ටික දවසක් දිගටම කරගෙන යන්න සතියක් දෙකක් මාසයක් දෙකක් දිගට කරගෙන යන්න සමන්ත භාවනා අද්දකෙන් ටිකක් ලැබෙනවා භාවනාවෙන් ලැබෙන විශාල රසයක් ලැබෙනවා ඒ දක්වාම මේ අඛණ්ඩව භාවනා කරගෙන යන්න ආධුනික යෝගීන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මේ සුළුවෙන් ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් වැඩි කරන භාවනා ක්‍රමය සමත භාවනාවේදී පහසු ගතියක් දැනෙනවා විදර්ශනාව පැත්තෙද්දී තරමක අකමැති ගතිය යටිතෙන් මතුවෙනවා ඒයි මේ සමත භාවනාවක සහ විපස්සනා භාවනාවක ඉතින් මුලදී මේ අකමැති ගතිය කොයි භාවනාවකත් තියෙනවා සමත භාවනාවට උනත් බලන්න දැන් අපේ ඒ අනිත් වැඩ කරන අතරේද භාවනාවක් කරනවා කිව්වොත් අනේ මේක නම් අමාරුයි වගේ කියලා හිතෙනවා මොකද අපි බොහොම උත්සාහයෙන් නෑ කරනවාමයි කියන දැඩි වීරියකින් මේ භාවනාව මුලදී යොදවන්නේ ඒ සමත භාවනාවටත් ඒ වගේමයි විපස්සනා භාවනාවේදීත් ඒ ගතියම තියෙනවා ඉතින් මනස අර එකාකාරී වෙන්න කැමති යන් යන් දේවල් බෙද බෙදා බලන් තියෙන අකමැත්තක් මනසේ තියෙනවා නමුත් එහෙම කියලා මනසට වන දෙයට ඉඩ දෙන්නේ නැතුව අපිට අවශ්‍ය දෙයට අපි මනස යොදවා ගන්නට පුරුදු වෙන්නට ඕනේ ඒ හරහා අපි කොහොම හරි මේ විපස්සනා භාවනාවත් පුහුණු වෙන්න බලමු ඉතින් ඒ මනසේ වර්ධනයට සමත භාවනාවත් අවශ්‍යයි විපස්සනා භාවනාවත් අවශ්‍යයි සමත භාවනාවකින් කරන්නේ හිතේ එකඟ භාවයක් මනසේ පුහුණු කරවා ගන්නවා කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා දැන් බලන්න අපේ මේ දක්වා අපි අතුරු කරපු ආරම්මන ගත්තොත් හොඳ ආරම්මණු ආඩුයි නරක ආරම්මණු වැඩි ඒ නිසාම අපේ මනස ඉහිරන ගතිය නොයෙකුත් ආරම්මණු වල දුවන ගතිය ඒ වගේ මේක දෙයක් කරන්න බැරි ගතිය මනසට තියෙනවා මේකට හේතුව තමයි අපේ මනසේ පසුතලය අපි කිය හිතමු හදවත කියලා. ඉතින් හදවතේ පසුතලය. හදවත තුළ අකුසල ආරම්මණයන්ගෙන් පෙරලා තියෙන වෙලාවට හිත පිට යනවා. ඊළඟට අපි මේ භවනා ආරම්මණයකින් කරන්නේ හදවත තුළ කුසල ආරම්මණයන්ගෙන් පුරවා ගන්නවා. භවනා ආරම්මණයක් කුසල ආරම්මණයක් බවට පත් වෙනවා. ඒ හරහා හදවත කුසල ආරම්මණයන්ගෙන් පිරුණාම සම්පූර්ණම කුසලයන්ගෙන් පිරිච්ච හදවතක් වෙනවා. ඒ අවස්ථාවේදී හිත සැහැල්ලු වෙනවා, ඒ වගේම සමාධි වෙනවා, හිත එකඟ භාවයකට පත් වෙනවා. මේ තමයි සමත භාවනාවකින් කරන ක්‍රියාදාමය. මේ නිතර නිතර කුසල ආරම්මණයක් භාවිතා කරනවා නම්, භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම්, යද්දෙන් යද්දින් පවා භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම් අර ඉක්මනින් චිත්ත පරිවර්තනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් අර සංසාරයේ හොරුව අපිට අවශ්‍යයි. සංසාරයේ හොරුව නැති කෙනාට අපි එහෙම කෙව්වට කරන්න හරිම අමාරුයි. පුහුණු කරලා නැවත නැවත පුහුණු කරවලා ගන්නට ඕනේ. සංසාරයේ හොරුව තියෙන කෙනා ඉක්මනින් ඒ දේ කරගන්නවා. ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා මේ භාවනා වඩන්න ඕනේ මෙහෙමයි. තමන්ගේ හිත පරිවර්තනය කරගන්න ඕනේ මෙහෙමයි මේ ආකාරය කියලා දුන්නාම ඒක නයිතා ඉක්මනින් ඒ හිත භාවනාවෙන් පුහුණු කරවලා හිතේ සමාධියක් උපදවා ගන්නවා සමාධිය කියන ස්වභාවය තීන්දු කරන්නේ තීරණය වෙන්නේ අපේ හදවතේ හැදෙනා කුසල ආරම්මණයන්ගේ ශක්තිමන්ත භාවයයි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං කියලා. ඉතින් සබ්බ පාපස්සකරණං කියලා කියේ පාපයන්ගෙන් වළකෙන්න මේකට කියනවා සීලය කියලා. කුසල සෝපසම්පදා කියේ කුසල ධර්මයන් මනසේ පුහුණු කරවා ගන්න. ඉතින් බාහිර වස්තුන්ගෙන් කරන කුසලයලුත් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන මානසයෙන් පුහුණු වෙන්නා කුසල ආරම්මන ටික. දන් දීලා හෝ වේවා මනසෙන් කුසල ආරම්මන පුහුණු නොවුනොත් එහි ආනිසංස අඩුයි. ඒ දන් දෙයලා මනසෙන් පුහුණු වෙනවානේ අපි මේ වාගේ දානමය පුණ්‍ය කර්මයක් කළා. අන්නේ හරහා කුසලය ශක්තිමන්ත භාවයට පත් වෙනවා. ඒ කුසලය ශක්තිමන්ත වෙනකොට තමයි සමාධිය වඩගන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කියවේ කුසලයන්ගෙන් වැඩි වෙන භාවය සමාධිය හදන්න උපකාරයක් වෙනවා. සචිත්ත පරියෝදපණං කියලා කියවේ අන්නේ කොටස ඊළඟට විපස්සනා කොටස
තමන්ගේ හිතේ පවිත්‍ර භාවයට උදව් වෙන්නේ විපස්සනා භාවනාව. මේ කාරණාවන් තේරුම් ගන්න අය ඉතින් මේ හැම එකක්ම මනසේ පුහුණු කරවා ගන්නවා. ඉතින් කුසලස්ස උපසම්පදා කියවහම පින්වතුනේ අපි දන්නවා අපේ එදිනදා ජීවත් වෙනකොට ජීවිතේ කටයුතු කරනකොට නොයෙකුත් දේවල් එක්ක අපිට කටයුතු කරන්න තියෙනවා. නමුත් ඒ හැම කටයුත්තක්ම අපි කරන අවස්ථාවේදී යම් යම් කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා. බුදුගුණ මනසිකාරයක් හෝ වේවා වෙනත් මනසිකාරයක් හෝ වේවා හිතේ තියාගෙන ඒ කටයුතු කරනවා කුසල ශක්තිය ටිකෙන් ටික ප්‍රබල භාවයට පත් වෙනවා. මේ විදිහට කාලයක් මේ කුසල ආරම්මණයම් ප්‍රබල වෙනකොට අපේ හදවත කුසලයන්ගෙන් පිරීලා යනවා. ඒ වෙලාවේදී හදවතට විශාල විවෘතත්වයක් දැනෙනවා, ආලෝක ගතියක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. මේ ගතිය නිර්මාණය වෙලා එන්න නම් අර කුසල ආරම්මන ටික අවශ්‍යයි. භවනාමය කුසල ආරම්මන ටික, සමත කුසල ආරම්මන ටික, ඒ කුසල ආරම්මණයන්ගෙන් ශක්තිමන්ත භාවයට පත් වෙලා හිතේ සමාධියක් හදුනහම ඊළඟට විපස්සනා කුසලොත් වැඩෙන්නට ඕන. විපස්සනා කුසලයන්ගෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒතර පින්වතුනි, අපි මේ ලෝකයේ අවබෝධ කළ යුතු බොහෝමයක් තියෙනවා. ඒ අවබෝධ කළ යුතු බොහෝම දේවල් අවබෝධ කරගන්න අපිට අවශ්‍ය වෙන විපස්සනා භාවනාව, ඒ දේට අපි තේරුම් කරගන්නට ඕන විපස්සනා වඩන්නටම ඕනයි කියලා. දැන් මේ පින්වතුන් අහලා තියෙනවානේ, අපි සෝවාන් මාර්ගඵලය ලැබනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවායි කියලා. තමන්ගේ කය පිළිබඳව, ඒ වගේ මේක තමන්ගේ පමණක් නෙමෙයි, ස්කන්ධ පහ පිළිබඳව මමය, මගේය, මගේ ආත්මය කියන සංඥාවෙන් අපේ හිත පුහුණු වෙලා තියෙන දිට්ඨියක් තියෙනවා. මේකට කියනවා සක්කාය දිට්ඨියයි කියලා. තන්නේ සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය අපේ මනසෙන් ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්නට ඕන. එතකොට පින්වතුනේ සක්කාය දිට්ඨිය අපේ හිතේ තියෙන බව පළමෙන් තේරුම් කරගන්නට ඕන. ඉතින් ඒ වගේම ඒ සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් අයින් වෙන්නටත් ඕන. ඒ අයින් වීම සඳහා තමයි මේ විපස්සනා භාවනාවන් වඩන්නට ඕනේ. ඉතින් විපස්සනා භාවනාවේදී අපේ එක එක්කෙනා එක එක්කෙනාගේ බලාපොරොත්තු තියෙනවා. විපස්සනා භාවනා කරනකොට සමහරෙක් හිතනවා මට මාර්ගඵලයක් ලබන්න මේ විපස්සනා භාවනාව ඕනේ කියලා. තව කෙනෙක් හිතනවා මට මේ කෙලෙස් ධර්මයන් නැති කරන්න විපස්සනා භාවනාව ඕනේ කියලා. අන්න ඒ වගේ එක එක අපේ හැඟීම් ඇතු විපස්සනා භාවනාවන් වඩනවා. එංගතුනේ අපේ මේ මාර්ගඵලය කියන එක අපි දන්නව අනිවාර්යෙන් ලැබිය යුතුයි. නමුත් ඒ සඳහා නෙමෙයි අපි භවනාවන් වඩන්නට ඕනේ. විපස්සනා භවනාවන් වඩන්නට ඕනේ කෙලෙස් ප්‍රහාණයට. ඒ කෙලෙස්යන් අතර ජීවිතයකට තියෙන ප්‍රධානම බලපාන කෙලෙස්ය තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. අපි වැඩි හිතන්නේ, අපි හිතන්නේ ලෝභයයි, ඒ වගේ අපි හිතන දේශයයි කියලා බලපාන දේවල්. ඒව නෙමෙයි පින්වතුනේ වැඩියෙන් බලපාන. ලෝභයේ දේශයේ කෙනෙක් සෝහාන් මාර්ගඵල ලාභේ කෙනාට අසුලුවෙන් හරි පිළිහිටනවා. නමුත් සෝහාන් මාර්ගඵල ලැබන කෙනාට නැති වෙන්නේ සක්කාය දිට්ඨිය තමන්ගේ කය පිළිබඳව වැරදි වැටහීමයි නැති වෙලා යන්නේ. මේ කය පමණක් නෙමෙයි ස්කන්ධ පහම. ඉතින් මේ ස්කන්ධ පහ පිළිබඳව වැරදි වැටහීම අයින් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය අයින් වෙනකොට. ඉතින් මේ සක්කාය දිට්ඨිය කියන එක පින්වතුනි එහෙමනම් ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්නේ විපස්සනා භාවනාව හරහා. යම් කෙනෙක් විපස්සනා භාවනාව නැවත නැවත කරනවා, නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සම්පාද මේවා නැවත නැවත භාවනාවල යෙදෙනකොට ඒ භාවනාවන් හරහා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ කෙනාගේ සිතේ මේ අනාත්ම ලක්ෂණය ටිකෙන් ටික පෝෂණය කරගන්න, ආත්මයක් නොවන දෙයක් හැටියට මේක තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හරහා තමන්ගේ මේ දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා දුබල වෙලා දුබල වෙලා යම් දවසකදීද මේ දිට්ඨිය සම්පූර්ණ අතුරුදහන් වෙනවා. කය පිළිබඳව තිබෙන වැරදි දෘෂ්ටිය සම්පූර්ණ අතුරුදහන් වෙලා කොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දක්වාම විපස්සනා භවනා වඩන්නට ඕනේ. සෝහා මාර්ගඵල ලබන කෙනා, අරිහත් ලැබන කෙනා ඊටත් එහා තවදුරටත් භවනා කරලා අරිහත් ලැබන්නට ඕනේ. එනික අදිෂ්ඨාන කරගන්න මේ සමත භවනාවෙන් පමණක් නැවතිලා බෑ. කාලය කෙටි, මේ කාලය ගෙවි ගෙවි යනවා. ඒ නිසා සමත භවනාවෙන් කළ යුතු සමාධිය කොහොම හරි උපදවා ගන්නවා. ඊළඟට විපස්සනා භවනාව දිනු කරලා විපස්සනා භවනා හරහා
ධර්ම අවබෝධය මතු කරගන්නවයි කියලා අදිස්ථාන පිළිටවාගෙන විපස්සනා භාවනාවයි කරගන්න පෙළගහෙන්ද හිතේ තියෙන මලානෙකම ඒකට අකමැතිකම කොහොම හරි වීර්යවන්තව කඩලා තමන් විපස්සනා භාවනාවත් වුණු කරලා මේ සක්කාය දිට්ඨිය ආදී කෙලෙහි ධර්මයන් ප්‍රහාණය කරලා මාර්ගඵල ලබන්න අදිස්ථාන පිළිටවා ගන්න. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා කුසල කර්මයන් සිදු කිරීමේදී බොහෝ බාධක ඇතිවේ. එයින්ොත් භාවනා කිරීමේදී එය වඩාත් දැඩි ලෙස දැනේ. එවැනි බාධක ජය ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම අවරේද? අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑම කෙතෙක් ඉඩ තිබිය යුතුද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. විශේෂයෙන්ම මේ කුසල කර්මයන් කරගැනීමේදී බාධක වැඩි. කුසල කර්මයන් අතර භවනාමය කුසලයටත් එහෙමම තමයි. ඒ කුසල කර්මයේ ශක්තිය අනුව බාධකයේ ශක්තියත් වැඩි වෙනවා. මේ අපේ පින්වත්තුන් අහලා තියෙනවානේ මේ විද්‍යාත්මකව කියනවා ක්‍රියාවලියක් සහ ප්‍රතික්‍රියාවලියක් කියලා. හැම ක්‍රියාවලියකටම ප්‍රතික්‍රියාවලියක් තියෙනවායි කියනවා. ඒ වගේ තමයි පින්වත්තුනේ අපේ යම් බඳු ශක්තියක් ගන්නකොට එහි ආපස්සට ලැබෙන ශක්තියකුත් නිර්මාණය වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. ඒ නිර්මාණය වෙන දේ අපිට පේන්නේ ඒ අකුසල වාගේ වෙන තවිපාක වාර වශයෙන් තමයි අපිට පේන්නේ. නමුත් ඒක ලෝක ස්වභාව ධර්මයක්. ඒ සෑම දෙයකටම ඒක නිර්මාණය වෙනවාමයි. ඉතින් අපේ කුසල කර්මයක් කරනකොට ඒකට බාධක එනවා. දානමය පින්කමක් කරන්න හදනවා බාධක ධර්මතාවයන් එනවා. ඒවා ඉතින් අර අපේ වීර්යවන්තව කරලා ජය ගන්නවා. සීලයක් රකින්න යනකොටත් ඒ වගේ බාධක එනවා. වීර්යවන්තව ඒකත් ජය ගන්නවා. භවනාවක් කරන්න ගියත් එහෙමයි. භවනාවල ටිකක් බාධක වැඩි. කාරණේ පින්වතුනේ භවනාමය කුසල් හිත ඉතාම ප්‍රබල හිතක්. ලෝකයේ තියෙන කුසලයන්ගෙන් ඉතාම ප්‍රබල කුසල් හිත වෙල්ලත් තමයි භවනාමය කුසලය. ඒතර මේ කුසල කර්මයේ වටිනාකම වැඩි නිසා බාධක ධර්මතා වෙනොත් ටිකක් වැඩි. දැන් උදාහරණයක් භවනා කරන්න යනකොට ඔන්න අතේ පයේ කැක්කුම එන්න පටන් ගන්නවා භවනා අරමුණ කරන් අමාරු වෙනවා. පිට කොන්දේ කැක්කුමක් ඇති වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. ඉසේ කැක්කුමක් වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. තවත් බාහිරින් සද්ද බද්ද වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. මේ වෙලාවේදී තමන්ට එක එක සිතුවිලි එනවා. මේ අහවල් කාරණා නිසා වෙන්නේ නැති අහවල් දේ නිසා වෙන්නේ නැති කියලා සිතුවිලි එනවා. එහෙම වුණාට පින්වතුනේ මේ ලෝක ස්වභාවය අපි කාටත් මේ දේ දරාගෙන තමයි මේ භවනාව පුහුණු වෙන්න තියෙන්නේ. ටිකක් දරා ගන්නට ඕනේ. මේ භවනාවට පමණක් නෙමෙයි වෙනත් පුහුණුවකට ගියත් ඒ අපහසුකම කියන එක තියෙනවා. වේඩාව කියන එක තියෙනවා. මේ දේ දරාගෙන තමයි මේ පුහුණුව ලබන්නේ. මේ විදිහටම භවනාවෙත් අනාගතයේ අපිට ලැබෙන භවනා අධ්‍යක්ෂයන් ගැන හිතලා අර තමන්ට තියෙන වේඩාව හිතෙන් දරාගෙන වීර්යවන්තව භවනාවේ යෙදෙනකොට භවනාව ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සමාධි ආදී දේවල් මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැති වුණොත් අනේ මේ බාධකයේ තිබුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා අපේ හිතේ තැහිටියට මේකෙන් ජය ගන්න පුළුවන්කමක් නැහැ. කොහොම හරි උත්සාහයෙන් වීර්යවන්තව භවනාවේ යෙදিলা එහෙන් ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අවුරුත් වෙන සාධිෂ්ඨාන කරගන්න වීර්යවන්තව ප්‍රතිඵල ලැබෙනකම්ම අකණ්ඩව මේ භාවනාව කරගෙන යනවාමයි කියලා අදිස්ථාන කරගන්න. ඉතින් භාවනාවේ තව කොටසක් අහනවා. අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑමක් හිතෙක් ඉඩ තිබිය යුතුද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඉතින් පින්වතුනේ කර්මය කියන එක ජීවිතයේ ප්‍රධානම දෙයක්. බුදුරජාණන් වහන්සේ කියනවානේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. කර්මය කියලා කියන්නේ චේතනාවයි කියලා කියනවානේ. චේතනාව කියන එක පෙන්වතුනේ සෑම සිතුවිල්ලකම තියෙනවා. අපේ ප්‍රසන්නයේ ඉඳන් සුතිය දක්වා තියෙන සෑම සිතුවිල්ලකම චේතනාව තියෙනවා. චේතනාවත් එක්ක කර්මය සම්බන්ධයි. ජීවිතයේ ගත්තාම ජීවිතයක මුලත් කර්මය හා සම්බන්ධයි. ජීවිතයේ මැදත් කර්මය හා සම්බන්ධයි. ජීවිතයේ අගත් කර්මය හා සම්බන්ධයි. කර්මය කියලා කියන්නේ ජීවිතයේ ප්‍රධානම අංගයක්. මේ ජීවිතයේ සියලු කටයුතු පාදක වෙන්නේ කර්මයට. අපි දැන් ගන්න මේ මහ පොළොව උඩ අපි නොයෙකුත් දේවල් කරනවා. මහ පොළොව උඩ අපි ගොඩනැගිලිදි කරනවා. ගොවිතැන්පත් කරනවා, ගහකොළ හදනවා, තවත් දේවල් කරනවා මේ මහ පොළොව උඩ. ඒ වගේ තමයි පින්වතුනේ කර්මය හා සම්බන්ධයි අපේ මේ කරන කියන හිතන හැම දෙයකටම
කර්මය හා සම්බන්ධයි මහ පොළොව හා සමානයි එනිසා කර්මය කියන එක ජීවිතයකට ඉතාම බලපාන කාරණාවක් කර්මයෙන් හින්දා අපිට ජීවිතයක් සැපවත් වෙනවා කර්මයෙන් හින්දා ජීවිතයක් දුක්ඛිත භාවයටපත් වෙනවා කර්මයෙන් හින්දා අපිට ජීවිතයක ලෙඩ රෝග හදලා දෙනවා කර්මයෙන් හින්දාම අපේ ජීවිතයක් නිරෝගී කෙනෙක් බවට පත් කරලා දෙනවා කර්මයෙන් හින්දාම ජීවිතයක් අඩුවාවස බවට පත් වෙනවා කර්මයෙන් හින්දාම ජීවිතය වැඩි දීර්ඝාස ලැබන කෙනෙක් බවට පත් වෙනවා මේ වාගේ දුබල කර්මයේ හැමලේම අපිට මේ පීඩාව අසහනය එහෙම නැත්නම් දුක හදලා දෙන්න බලනවා හොඳ කර්මයේ හැමලේම හොඳ දේවල් කරලා දෙන්න බලනවා මේ වාගේ ගත්තාම අපේ ජීවිතයකට සම්බන්ධ සියලුම දේවල් මේ කර්මය හා සම්බන්ධයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ආවාද අනුශාසනා ලබා දෙන්නේ හොඳ දේවල් කරන්න, හොඳ දේවල් කියන්න, හොඳ දේවල් හිතන්න කියලා. මේ විදිහට කරන කෙනාගේ කර්මය ප්‍රබල වෙනවා. ඒ කර්මය ප්‍රබල වුණාම කරන කියන හිතන දේවල් සාර්ථක භාවයට පත් වෙනවා. සමන්ට ප්‍රයෝජනවත් ජීවිතයක් හැදෙනවා ලෝකයටත් ප්‍රයෝජනවත් ජීවිතයක් හැදෙනවා එතන කර්මය කියන එක ජීවිතයට ඉතාම වටිනා දෙයක් ඒ වගේම ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනවත් ඒ වගේම අවබෝධ කළ යුතු ජීවිතයට ඉතාම බලපාන කාරණාවක් තමයි මේ කර්මය කියලා කියන්නේ ඊළඟට ප්‍රශ්නය භාවනා කරන්නේ ඉඳගත් විට හිත නොයෙකුත් අරමුණවල දුවන්න පටන් ගන්නවා භාවනා කමටහනේ හිත තියන්න බෑ භාවනා අරමුණකට හිත ගන්න කලෙන් හිත සම්පත් කරගන්න කල හැකි වෙන යමක් වේද කියලා අහනවා. ඒ කියන්නේ භවනා ආරමුණේ ඉන්නම බෑ කියලාත් තමයි කියන්නේ. ඉතින් ඒ හින්දාම භවනා කරගෙන කොච්චර කළත් හිත පිට යනවා. ඉතින් ඒකට උපකාරක භවනා ක්‍රමයන් තියෙනවද කියලා තමයි මේ අහන්නේ. දැන් තියෙනවා. භවනාව කියන එක අරහා විවිධාකාර ක්‍රම වලින් හිත සංවර කරගන්න පුළුවන් හිතේ ස්වභාවය අනුව දැන් භවනා පසුතලයට පින්වතුනේ විවිධාකාර අය එනවා. කෙනෙක් එනවා සසරේදී හොඳට භවනා කරලා ඒ කෙනාට භවනා කමටහන දෙන්නත් හරිම ලේසි භවනා වඩන්නත් හරිම ලේසි. ස්වාමීන් වහන්සේ ගාණෙන් ගාවට එනවා. ඒ කෙනා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් කමටහනක් ගන්නවා. ඉතින් භවනා කමටහන ගරන් ගිහින් තනකින් දෙකකින් පරියන්කයක් දෙකක් කරලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැපයක් සමාධියක් වුණයි කියලා. මෙහෙම අවස්ථාවකට බොහෝමයක් සම්මුඛ වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක අපිට සම්මුඛ වුණා භවනා වැඩසටහනකදී. භවනා වැඩසටහනේදී අපි කිව්ව මොල් දවසේ දෙකේ තුනේ නම් ටිකක් අමාරු වෙයි. එනමුත් භවනා එක දිගට කරගෙන යන්න තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට භවනා පහසු වෙනවායි කියලා අපි විස්තර කරලා දුන්නා. ඉතින් මෙතන හිතේ එක මහත්මයෙක් භවනා කරලා ඇවිල්ලා පහවදා කියන ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැහැල්ලුවක් පළමු භවනා වැඩසටහනේ ඉඳන් පුදුමාකාර සැහැල්ලුවක් අපි හැව කලින් භවනා කළා අධ්‍යක්ෂින් එහෙම තිබුණාද නෑ කවදාක්වත් එහෙම තිබුණේ නෑ කලින් මෙහෙම සැහැල්ලුවක් තිබුණේ නෑ මට භවනාව ආරම්භ වෙලේ ඉඳන් ආරම්භක පරියන්ක ඉඳන් මේ සැහැල්ලුව මතුණා දවස මුළුල්ලේ මේ සැහැල්ලුවක් තිබුණා දැන් දිගටමත් මේ සැහැල්ලුව තියෙනවායි කියලා මතක් කළා ඒ වගේ පින්වතුනේ කලාතුරකින් එහෙමයි අපිට හම් වෙනවා ඒකට හේතුව තමයි සංසාරයේ ළඟ ළඟ ජීවිතවලදී භවනා කරලා තියෙනවා ඒ භවනාව හරහා ඉතේ යම් බල සංපතු ගති ආදී දේවල් තිබුණා ඉතින් වර්තමානයේ කමටහන ලැබුණා ඒ තා එක්මණෙන් හිත සමාධි කරගන්න පුළුවන්කම ඒ අයත් ලැබෙනවා මේ ඒ අර සංසාරයේදී ළඟ ළඟ ජීවිතවල පුහුණු කරපු අයට තවත් අපිට එක අවස්ථාවක සේගන්නනවා ඒත් තරුණ කෙනෙක් කමටහන අරගෙන ඒලා භවනා කරලා ඇවිල්ලා කියනවා දැන් භවනාව කරගෙන යනවා පැය දෙකක් පෙර භවනා කරනවා මට විනාඩියක් දෙකක් වගේ තමයි දැනෙන්නේ බොහොම සැහැල්ලුයි දින කීපයක් ඇතුළත දීම කියනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා ඒකට හේතුව තමයි පෙන්වතුනේ සංසාරයේ ළඟ ළඟ ජීවිතවල භවනා කරලා තිබුණු අය ඉන්නවා මේ වාගේ ප්‍රශ්නතියක් ජන සමාජයේ වාසය කරන භවනා කරන යෝගින් 100ක් ගත්තොත් මේ 100න් ඒ වගේ 4ක් 5ක් අපිට හම් වෙනවා. තවත් ප්‍රමාණයක් අපිට හම් වෙනවා. එහෙම නෙමෙයි. භවනා සමහරට දිගින් දිගට කරන්නට ඕන. නමුත් ඕනෑකමෙන් කරගෙන යන්න පුළුවන්. පහල්ලුවක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා. ඒ වගේම ඕනෑකමෙන් භවනාවත් කරගෙන යනවා. වීර්යවන්තවත් භවනා කරගෙන යනවා. මේ විදිහේ කෙනෙක් අපිට හම් වෙනවා. නමුත් ටික කාලයක් යනවා. මෙහෙම ටික කාලයක් ගිහිල්ලා මාසයක් දෙකක් හෝ කාලයක් ගිහිල්ලා කියනවා බොහොම සැහැල්ලුයි බොහොම සතුටුයි
භාවනාවෙන් හොඳට මෙතේ එකඟ වෙනවයි කියලා කියනවා. ටික කාලයක් ගෙවෙන්න. ඒ වගේ කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා ලෝකේ ප්‍රසත්‍යයක් ඉන්නවා 105 10ක්. මනසේ විචිත්ත භාවයේ තාම වැඩි. නොයෙකුත් අරමුණවල හිතේ හිරණ ගතිය තාම වැඩි. ඒක අරමුණක තියන්න හොඳටම අමාරුයි. එහෙම කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒක නත් වෙනවා භාවනා කරන්න. එයාත් 105ක් 10ක් වගේ මේ ජන සමාජයේ ඉන්නවා. ඒත් එවැනි අයට පින්වතුනේ අර අපේ කෙවොත් මේ ආනාපානය වඩන් මේ වගේ කාර්මුණක් දුන්නොත් කරන්න හරියම අමාරුයි. ඒත් අපි හිතනවා ඒ වගේ අරමුණක් කළොත් තමයි මෙයාට හිත එකඟ වෙන්නේ කියලා. නමුත් එහෙම කරන්න අමාරුයි. ඒක නාට අපේ දුවන භාවනා ක්‍රමයක් දෙන්නට ඕන. හිත දුවලා දුවලා පුරුදු වෙලා තියෙන්නේ. ඒතර දුවන චෛතසිකයන්ගේ ප්‍රබල භාවය වැඩි. හිතේ දුවන අංගයන්ගේ ශක්තිමන්ත භාවය වැඩි. ඒ කාරණාව නිසා දුවන කමඨහන්ම දෙන්නට ඕන. ඒක කමඨහනක් නෙමෙයි කමඨහන් කීපයක් මනස හසුරව හසුරව අයින්ද පුරුදු කරවන්නට ඕන. පළමෙන් අපේතම් බුදුගුණ 9 ගත්තයි කියලා බුදුගුණ 9 අනුපිළිවෙලෙන් භාවනා කරනවා මේ පුහුණු කරවනවා. ඒක කමඨහනක් නෙමෙයි එතන කමඨහන් 9ක් වෙනවා. මෛත්‍රිය ගත්තත් අති විශාල ප්‍රමාණයක් වෙනවා. මෙහෙම බෙද බෙදා බලන්නේ කියලා අසුභ කර්මස්ථානයේ ගත්තත් කොටස් 32ක් කියන මේ කොටස් 32 හිත හසුරවා ගන්නේ කියලා මේ විදිහට කමඨහනේ දිගින් දිගටම හසුරවාගෙන හසුරවාගෙන හිත පවත්වාගෙන යනකොට ටික දවසක් යනකොට හිත දුවන ප්‍රමාණයන් අඩු වෙනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා එක ආරම්මණයකට ගන්න පුළුවන් ගතියක් මතුවෙනවා නිර්මාණය වෙනවා. ඒ දක්වාම ඒ යෝගීන් වහන්සේලාට විවිධ ආකාර කමඨහන් ප්‍රමාණයක් ඕන වෙනවා. අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනත් සංඥාව, තවත් ඉතින් ඔය සතර කර්මස්ථානයන්, තවත් තමන්ට ඔය විවිධාකාර භවනාවන් මේ ගුරු සාමෙන් වාසලගෙන් අහලා දැනගන්න පුළුවන්. එවැනි භවනා ක්‍රමයන් බොහෝමයක් අනුගමනය කරලා හිත එකඟ භාවයක් හදා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ලෝකයේ ඉන්න යෝගීන් ප්‍රමාණය ගත්තොත් භවනාට එන ප්‍රමාණය ගත්තොත් විවිධාකාරයි. ඒ අපි බෙදුම කිව්වේ හිතේ ස්වභාවය අනුව. ඒ තා ඉක්මනින් එකඟ වෙන කණ්ඩායමක් ඉන්නවා. එකක් වෙහෙස මහන්සිලා එකඟ කරගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. හිතේ වික්ෂිප්ත භාවය වැඩි වීම දෙයක් අමාරුවෙන් හිත එකඟ කරගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. මේ වාගේ ඒ ක්‍රම කීපයකින් අපිට යෝගයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒත් මේ යෝගයෙන් තවත් අපිට හඳුන්වන්නට පුළුවන් ඉන්න පෙරස් ගත්තාම කර්මයනොත් හඳුන්වන්නට පුළුවන්. කර්මයෙන් ගත්තාම කර්මයෙන් ඉතා හොඳ ප්‍රබල පිරිසක් ලෝකේ භවනාවේ ඉන්නවා. කර්මයෙන් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයක් එහෙම නැත්නම් හොඳ කර්මයන්ගෙන් මධ්‍යම ශක්තියක් තියෙන පිරිසක් ලෝකේ ඉන්න භවනා පරතලය තුල හොඳ කර්මයන්ගෙන් දුබල පිරිසක් ලෝකේ වාසය කරනවා මේ භවනා පරතලයන් තුල. ඒතර හොඳ කර්මයන්ගෙන් හොඳ ප්‍රබල කණ්ණායමට භවනා උගන්වනකොට හරියම ලේසි ඉතා ඉක්මනින් පිළිගන්නවා. ශ්‍රද්ධාදී දේවල් හොඳට පිළිහෙටනවා. ඉතා ඉක්මනින් භවනා ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක අර මධ්‍යම කණ්ණායම ටික කාලයක් යනවා භවනා ප්‍රතිඵල ලබන්නේ. ඒ වගේම අඩු කර්ම ශක්තියකින් යුත් කණ්ඩායමට ටික කාලෙකට වඩා කාලයක් යනවා. බොහොම උපායශීලීව තමයි මේ මනස් පරිවර්තනය කරගන්න යන්න පුළුවන්කම තියෙන්නේ. මේ වාගේ කර්මයක් අපේ ජීවිතයකට හොඳට බලපාන කාරණාවක්. මේ භවනා වෙනුවෙනොත් කර්මයේ කියන එක හොඳට බලපාන කාරණාවක්. දැන් බලන්නේ මහා මංගල සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝනේ පොබ්බේච කච පුඤ්ඤතා කියලා. පෙර පින් කළ අය බව අතීතයේ පින් කරපු අයට යමක් කරන්න ගියාම ලේසියි. වෙන අඩු කෙනාට කරන්න ගියාම අමාරුයි. අතීතයේ හොඳට පින තිබ්බොත් භවනාවක් කරන්න ගියාමත් ලේසියි. වෙන අඩු නම් භවනාව කරගන්න ගියාමත් දුෂ්කරතාවයන්ගෙන් වැඩි. අන්න ඒ කාරණාවයි මේ පෙන්නුම් කරන්නේ. එනිසා මේ කුසල කර්මය එමනම් තමන්ගේ ජීවිතයක පිට හොඳ කර්මයේ බලපෑමක් මේ භවනාවටත් තියෙනවා. ඉතින් එහෙම නැති අය ඒ වෙනුවෙන් කම්පා නොවේ කොහොම හරි උත්සාහවත් වෙලා කර්මය ප්‍රබල භාවයට පරිච්ඡේද ගන්න බලන්නට ඕනේ. නිතර බුද්ධ වන්දනා, බුද්ධ පූජා, ප්‍රේත් දේශනා ආදී දේවල් කරලා කොහොම හරි තමන්ගේ කර්මය ප්‍රබල කරගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඔව් දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන විට සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද? සමාධි අංග මොනවාද? මාර්ගඵලවලට යන විට ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යද? ඔය ඉතින් එකම් ප්‍රශ්නේ කොටස් කීපයකින් අහනවා. භාවනා අධ්‍යක්ීමක් නැති
ඒ වගේම භාවනා පොතපත පිළිබඳව ඒවල හරි ආකාරයෙන් අවබෝධයක් නැති කෙනාට මේ භාවනා පිළිබඳව හරි ආකාරයෙන් වටහා ගන්න අමාරුයි. දල වශයෙන් තේරුම් කරගන්න භාවනාවක් සමාධි අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි පරිකර්ම සමාධිය කියන අවස්ථාව. සුදුයෙන් ලැබෙන සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා උපචාර සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා අර්පණා සමාධි අවස්ථාව කියලා අවස්ථා කීපයක් තියෙනවා. ඒතර පරිකර්ම සමාධියේදී සමාධියක් අල්ලා හිටින්නේ නැහැ. විදෙවිද සමාධියක් සුළුයෙන් එනවා. සමාධියක් නැති වෙලා යනවා. උපචාර සමාධි අවස්ථාවේදී සමාධි ආලෝකය හොඳට මනසේ පිහිටෙනවා. ඒ එක්කම පරියංකය නැත්තම් වාඩිලා ඉන්න අවස්ථාව තාම පහසුවේ අහසේ ඉන්නවා වගේ කය නදිනේ යනවා. හිත අපහසුයෙන් එකඟ වෙනවා. නීවරණන්ගේ බලපෑම තාම අඩුයි. හිත පෙට්ට යන ගති තාම අඩුයි. ඒ සමාධි ආලෝකයකුත් එක්ක අන්න ඒ වෙන ස්වභාවයක් පිටන උපචාර සමාධියේදී ත්‍රිපචාර සමාධියේ තියෙන එකක් තමයි කය නොදිනේ යන ගතිය. දෙවෙනි කාරණාව තමයි අහසේ ඉන්නවා වගේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගතිය. ඊළඟට තියෙන කාරණාව තමයි හිත එකඟ ගතිය වැඩි. සුළුවෙන් තමයි හිත පිට යන්නේ. ආරම්මණය හොඳට හිත පිටන ගතිය. ඒකම නීවරණයන්ගෙන් ක්‍රියාකාරීත්වයක් නැති ගතිය. හොඳට මනස ප්‍රභාස්තර වෙලා ආලෝකමත් වෙලා තියෙන ගතිය. මේකට කියන උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධියත් අර පරිකර්ම සමාධියත් අතර වෙනස නම් පරිකර්ම සමාධියේදී සමහරට අපිට ලැබෙන ආලෝකය පෙන්වතුනේ නිකන් එක පටලයක් වගේ. ඒක හරි ආකාරයෙන් පැහැදිලි කිරීමක් නැහැ, පැහැදිලි නැහැ. නමුත් උපචාර සමාධියේදී එන ආලෝකය ඊට වඩා ගැඹුරුයි, නිකන් හරියට ත්‍රිමාණ දෙයක් වගේ. සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් හැමතැන විහිදලා තියෙන හැම පැත්තටම පැතිරිච්ච ආලෝකයක් වගේ. හරියට ජලාශයක නම් මුළු ජලාශයම පේනවා වගේ, උඩ යට හැමතැනම පේනවා වගේ තමයි උපචාර සමාධියේදී. පරිකාරම සමාධිය අවස්ථාවකදී ජලය උඩ මතු පිටින් පමණක් පේනවා වගේ අවස්ථාවක්. උපචාර සමාධියේදී මේ ඔක්කොම පේනවා. දැන් පිරිසුදු ජලයක් නම් ජලය ටැංකිය යට, ඒ වගේම සීමාවල් ඔක්කොම පේනවා වගේ තමයි උපචාර සමාධිය අවස්ථාව. අර්පණා සමාධිය අවස්ථාවයි කියලා කියන්නේ පින්විතුනේ ධ්‍යාන අවස්ථාව. ඒ ධ්‍යාන අවස්ථාවේදී හරියට අර ජලාශය ඇතුළට බැහැලා ඉන්නවා වගේ, ඇතුළෙන් නම් බලනවා වගේ හිත අර උපචාරයට ගිලා බහැ ගන්නවා. අර සමාධි ආලෝකයක් කියවනේ, ඒ ආලෝකෙට හිත ගිලා බහැ ගන්නවා. ආලෝකයේ ඇතුලේ බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා හිත. අන්න ඒකට තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ, ධ්‍යාන සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒවා පිළිබඳව තව ගොඩාක් කරුණු තියෙනවා. ඒ ධ්‍යාන සමාධි, අර්පණා සමාධිය තව කරුණු වශයෙන් අපි කලිනුත් විස්තර කළා. රූපාවචර වශයෙන් ධ්‍යාන හතරක්, අරූපාවචර වශයෙන් ධ්‍යාන හතරක් කියන ධ්‍යාන අටක් තියෙනවා. ඒවා පිළිබඳව මෙතෙන් තුන් තව තොරතුරු හොයාගෙන දැනගන්න. ඒකම දැනගන්න ඉතින් මේ සමාධිය කියන අවස්ථාව කියලා කියන්නේ කොහොම සැහැල්ලු සතුටෙන් ඉන්න පුළුවන්, මනස අවදි වෙලා ආලෝකමත් වෙලා එක අරමුණක ඉන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ සමාධි අවස්ථාවක් කියලා කියන්නේ. ඒතර සමාධිය අංග මොනවාද කියලා අහනවා. සමාධි අංග ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. විතර්කය කියලා කියන්නේ පින්වතුනේ ආරම්මණයට හිත නැවත නැවත පමුණවා ගැනීම තමයි විතර්කය කියලා කියන්නේ. අපි බලන්න දැන් බුදුරුවක් ගැන හිතන්නකෝ. බුදුරුවක් ගැන හිතනවා නම් ඒ බුදුරුවක් කියන ආරම්මණයට මනස නැවත නැවත ගන්නවා. අපි හිතමු රුවන්මැලි චෛත්‍ය රාජාන් වහන්සේ කියලා. මේ චෛත්‍ය රාජන් වහන්සේ ගාවට අපි නැවත නැවත හිත ගපමනවනවා නම් මේකට කියනවා විතරකය කියලා. මේ විතරකය සමවත් හැදුනම් පස්සේ තන විචාරය හැදෙනවා. ඒ ආරම්භණය තුළ ටික වෙලාවක් බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගතියක් හැදෙනවා. ඒකට කියනවා විචාරය කියලා. මේ දෙක ක්‍රමවත් භාවයට පත් වෙනකොට ප්‍රීතිය හැදෙනවා. බොහොම පිනවන ස්වභාවයක් හැදෙනවා. ඒ තුනම ශක්තිමන්ත වෙනකොට සුඛය හැදෙනවා. බොහොම සැහැල්ලු වෙලා අහසේ ඉන්නවා වගේ සුඛය හැදෙන පටන් ගන්නවා. මේ හතර ප්‍රබල වෙනකොට ඒකාග්‍රතාවය පිළිදෙනවා. එකම අරමුණක ඉන්න පුළුවන් ගතියක් පිළිදෙනවා. මෙන්න මේ අංග පහ තමයි සමාධි අංගය කියලා කියන්නේ. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ආරම්භණයට ගන්න ස්වභාවය, ගත්ව ආරම්භණයට එක වෙලාවක් පවතින ස්වභාවය,
ඒ ආරම්මණය හරහා හිත පිනවන ස්වභාවය, ඒ වගේම සැහැල්ලු වෙන ස්වභාවය, ඒ වගේම එකම ආරම්මණය හිත පවතින ස්වභාවය, මේ අංග පහ සමාධි අංග වශයෙන් හඳුන්වනවා. ඉතින් අංග පහ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ නැහැ. පහ තියෙන අවස්ථා තියෙනවා, තුනක් තියෙන අවස්ථා තියෙනවා, දෙකක් තියෙන අවස්ථා තියෙනවා. ඒ සමාධි වල ස්වභාවය අනුව ඒවා පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන්. පොදුවේ ගත්තාම මේ අංග පහක් තියෙනවා සමාධි අවස්ථා තුළ. ප්‍රශ්නයක් තියෙනවා, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සතර මහා ධාතු ස්වභාවය මනසින් දකින විට ඒ හොඳින් වැටහි දරස ගතියක්, තද ගතියක්, දහඩිය සමන විට දැනෙන වෙදින ගතියක් ආදීද ප්‍රකට වේ. මින් ඉදිරියට යන්නේ කෙසේද යන්න පහදා දෙන සේක්වා. තවපින් මතනෙටින් ඒ ධාතු ලක්ෂණවල එහෙම තමයි. ධාතුවල ලක්ෂණ ක්‍රමයේ එකක් ඊළඟට පරමාර්ථ ධාතු කෙනෙක් ඒකාත්මික භාවනාවේ අවස්ථා කීපයක් වෙනවා. පින්වතුනේ පළමුවෙන් ලක්ෂණ වශයෙන් තමයි අපිට පේන්නේ කයේ තදගතියක් තියෙනවා නම් ඒ කයගත් තදගතියේ තියෙන තැන අපේ තම වාඩිලා ඉන්න තැන තද වෙලා, ඒ වගේම කොන්ද යම් තැනක තද වෙලා, අතපය යම් තැනක් තියෙනවා නම් තද වෙලා ඒ තද වෙච්ච ගතිය, මේකට කියනවා තදගතිය. ඉතින් පටවි ලක්ෂණයක්. ඒ වගේම ආපෝ ගතිය කියන වැගිරෙනවා, දාඩිය වැක්කෙනවා, කෙල වැගිරෙනවා, ඒ වගේම ලේ වැගිරෙනවා, මේ වගේ වැගිරීම දැනෙනවා නම් ඒකට කියනවා ආපෝ ලක්ෂණයක් කියලා. ශීතල හෝ උෂ්ණය තමයි දැනෙනවා නම් ඒකට කියනවා තේජෝ ලක්ෂණයක් කියලා. සරණ ගතිය හෝ ආධාර ගතිය හෝ දැනෙනවා නම්, පිම්බෙන ගතියක් වගේ දැනෙනවා නම් ඒකට කියනවා වායෝ ලක්ෂණයක් කියලා. මේ ලක්ෂණය පළමුවෙන් ප්‍රකට කරගන්නවා. ඒ ලක්ෂණය හොඳට ප්‍රකට කරලා ඊළඟට භවනා වඩන් යනකොට පින්වතුනේ මේ කය හොඳට දැනෙන්න පටන් ගන්නවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, කය පිළිබඳ හිත පිහිටවාගෙන භවනා කරගෙන යනකොට හොඳට දැනෙන්න පටන් ගන්නවා. හරියට නිකන් කය තද වෙච්ච දෙයක් වගේ, අයිස් කුට්ටියක් වගේ, එහෙම නැත්නම් කෙසෙල් කඳක් වගේ, කය ඒක ඝණයක් වගේ, සීමාන රූපයක් වගේ තමයි දැනෙනවා කය. දැන් කලින් දැවුනේ කය වෙනස් ක්‍රමයකට ටිකක් භවනා කරගෙන කරගෙන යනකොට කය හොඳට දැනෙන්න පටන් ගන්නවා. සීමාන රූපයක්, හරියට අයිස් කුට්ටියක් වගේ, හරියට කෙසෙල් කඳක් වගේ, නැත්නම් වෙනත් තද ගතිය ඇති දෙයක් වගේ හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තවදුරටත් මේ ධාතු වශයෙන් මෙනෙහි කරගෙන යන්නට ඕනේ. පඨවේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සංඥාවෙන් මනස මේ භවනාවේ පිහිටුවාගෙන යනකොට පින්වතුනේ අර ඝන දේ සම්පූර්ණම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා නිකන් විවෘත වෙලා හිත අවකාශයට ගියා වගේ වෙනවා. හිත අවකාශයත් තුළ තමන් ඉන්නවා වගේ දැනෙනවා. ඒ තමයි ධාතු කර්මස්ථානයෙන් ලැබෙන සමාධිය. තමන්ගේ කය නොදැනී යනවා. ඒ වගේම කය නොදැනී ගිහිල්ලා අහසේ ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම කය විනිවිද යන ගතියක් මතුවෙනවා. අර ඝන ගතිය සම්පූර්ණම අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේදී බොහෝම හොඳට ධාතු ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කයක් දැන් හොයන්නේ නැහැ. ධාතු ගොඩක් පමණයි ශේෂ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ධාතු වල ඊළඟට අපිට පුළුවන් කුඩා කුඩා අංශු වෙන් කරලා මතු කර ගන්න. ශරීරයේ තියෙන කුඩා ධාතු වගේ නැත්නම් අංශු කුඩා රූප කලාප, ඒවා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන්නේ. ඉතින් මේ ධාතු කියන අර්ථයේ පින්වත්නි කුඩා අංශුයි. කලින් අපි දැක්කේ ධාතු ලක්ෂණය විතරයි. ඊළඟ කොට අංශුවට එනකොට තමයි මේ ධාතු කර්මස්ථානය හරි ආකාරයෙන් වැඩෙන්නේ. ඊට කොට අංශුවටපත් වන ශරීර නොදෙනී ගියා. කොට අංශු බවටපත් වන විනිවිද යන ගතියක් මත උන මේ වෙලාවේදී අපි නැවතත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් මෙනෙහි කරනකොට අපිට දැන් අර කොඩා කොඩා අංශු වලින් සද ගති අංශු ප්‍රකට වෙනවා. පඨවි ධාතු වැගිරෙන ගතියත්‍ය අංශු ප්‍රකට වෙනවා. ආපෝ ධාතු උෂ්ණ ගතියත්‍ය අංශු ප්‍රකට වෙනවා. තේජෝ ධාතු සරණ ගතියත්‍ය අංශු ප්‍රකට වෙනවා. වායෝ ධාතු මේ විදිහට ධාතු හතර හොඳට ප්‍රකට වුණාම තමන්ට ඒ ධාතු කර්මස්ථානයේ හොඳ ගැඹුරට මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එනතුරු ඒ ධාතු කර්මස්ථානයෙන් තවත් ගැඹුරට භාවනා කර ගන්නත් අවස්ථාව ලැබෙනවා. මේ කෙටියෙන් අපි විස්තර කරලා දුන්නේ ධාතු කර්මස්ථාන සම්බන්ධව. මේ වඩා තව ගොඩාක් ගැඹුරු දේවල් ඒ සම්බන්ධව තියෙනවා. අපි කර්මස්ථානයේ වඩන ආකාරය, ඒවා සම්බන්ධව කෙටියෙන් ඉදිරි දේශනාවලදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊළඟට ප්‍රශ්නය ජීවිතයේ වැඩි කොටසක් අනුන්ට උපකාර කරමින් භවනාව කියා දෙමින් භවනා කරන අයට උපකාර කිරීමට මධ්‍යස්ථානයක් සුළුවෙන් ආරම්භ කර සේවයක් කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිමි. ඒ සඳහා නිති මඟ පෙන්වීමක් අපහට සිදු කරන දෙන සේක්වා. ඉතින් හොඳයි. ඉතින් මේ පින්වත්තුන්ගේ බලාපොරොත්තු වෙන්නේ භවනා ආදී දේවල්ට උපකාර වෙන ආයතනයන් සකස් කරන්න. ඉතින් ඒ සඳහා තමන්ට විශ්වාසවන්ත ස්වාමීන් වහන්සේ නමක් ගෙන් හම්බ වෙන්න ඉතින් ප්‍රදේශයෙන්ම හෝ වේවා දුර බෑරක හෝ වේවා තමන්ට විශ්වාස ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්නයි කියලා අපි ආරාධනා කරනවා. භාවනා වඩන යෝගාවචරයන් මුල් සමාධි අධ්‍යක්ෂයන් පිළිබඳව හරියටි අවබෝධයකින් තොරවන අතර ගරු ස්වාමීන් වහන්සේ භාවනා වඩන අතරදී හිත තැම්පත් වීම කායික සෝය ආලෝක යাদী මතුවීමෙන් සමාධි මට්ටම් ඇතිවන බව අසා ඇති නමුත් එවැනි අවස්ථාවක සිතුවිලි පවතින ස්වභාවයේ හේතන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. මේ කාරණාවන් අප කලනොත් පහදලා දුන්නා. භවනා අධ්‍යක්ෂයන් නැති නිසා අපිට හිතෙනවා ඉතින් ඒක සංකල්පන භවනාව කියන්නේ මෙහෙමයි සමාධිය කියන්නේ මෙහෙමයි කියලා. නමුත් පින්වතුනි භවනාව කරගෙන යනකොට අපිට ලැබෙන අධ්‍යක්ෂින් ටික වෙනයි. ඉතින් මේ භවනාව කරගෙන යනකොට අපේ කල්නොත් මතක් කළානේ අමතහන හොඳට ප්‍රකට වෙලා යනකොට හොඳ සැහැල්ලුවක් ලැබෙනවා. අහසේ ඉන්නවා වගේ වෙන්න පටන් ගන්නවා. තමන් ඉන්න තැන අමතක වෙනවා, කය අමතක වෙනවා, කය අතුරුදහන් වෙනවා. මේ වගේ ස්වභාවයන් වෙනවා. මුලදී බයකුත් ඇති වෙනවා. මොකද මේ අත්දැකීමක් නැහනේ. කය නැති වෙලා ගිහලා සමහරට කයේ කොටසක් අත්දක නැහැ වගේ දැනෙනවා. සමහරට ශරීරයේ දැන් උඩ කොටස නැහැ වගේ දැනෙනවා. මේ වාගේ වෙනවා. සමහරුන්ට මුළු කයම නැහැ වගේ දැනෙනවා. ඒ පින්වත්නි අර සමාධි වෙනකොට වෙන සිද්ධාන්තය අපේ ලේ ධාතුව කර්මාන්‍ය වෙනවා, ලේ ධාතුව ක්‍රියාශීලී වෙනවා. ඒ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා. ස්නායු සියල්ලක්ම අවදි වෙනවා. ඒ වෙලාවට තමයි අර සැහැල්ලුව දැනෙන්නේ. කය නොදින යනවා වගේ දැනෙන්නේ. අහසේ ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්න. මේ විදිහට ඒ කය නොදින යනවා වගේ අහස එන්නවා වගේ දැනෙනකොට හිතට බයක් හදාගන්න නැතුව තවදුරටත් කමඨහනම කරගෙන යන්නට ඕනේ. භෝජනාට අමතක වෙනා වෙලාවේ කමඨහන බයක් ඇති වෙනවා. එහෙම වෙන්න එපා. ඒ වෙලාවටත් කමඨහනම කරගෙන යන්න. හුස්ම රැල්ල නම් බලා බලා හිටියේ හුස්ම රැල්ල මරමුණු කරන්න. වෙනත් මෛත්‍රිය නම් කර කර හිටියේ මෛත්‍රිය මරමුණු කරන්න. එංගතන මේ සමාධියල ස්වභාවය බොහෝ භවනාවලට එක ආසන්නයි. ආනාපාන සමාධියට ආසන්නයි මෛත්‍රිය සමාධිය. බුදුගුණ සමාධියත් ඒට ආසන්නයි. ඒ වගේම වෙනත් කසින සමාධි වුණත් ඒට ආසන්නයි. හැබැයි ආසන්න කියලා එක සමාන වෙන්නේ නැහැ. ආනාපාන සමාධිය බොහොම සාන්තයි, ප්‍රසන්නයි, ඒ වගේම ප්‍රණීතයි. බුදුගුණ භාවනාවේදී සමාධිය බොහොම ප්‍රභාස්තරයි, ඒ වගේම බොහොම අවබෝධාත්මකයි. ඒ වගේම මෛත්‍රී වාගේ භාවනාවක සමාධිය බොහොම පුළුල් පරාසයක් තුළ මනස අවදි වෙලා පිහිටනවා. කසින භාවනාවක් වගේත් එහෙමයි. ඒ වගේ නමුත් එක හා සමාන ආසන්න ශක්තියෙන් මේ හැම එකම පිළිටනවා. සමාධියෙන් සමාධියට යම් බඳු වෙනස්කමක් පිළිටනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ භවනා අධ්‍යක්ෂින් ටිකක් සමන්ට ලැබෙනකොට ලොකු සහැල්ලුවක් ලැබෙනවා. ඉතින් ඒ වගේ සමන්ට ලැබෙන අධ්‍යක්ෂියමුත් එක්ක තමන්ගේ භවනා විදිහට අඛණ්ඩව කරගෙන යන අදිෂ්ඨාන පිළිටවා ගන්නට ඕනේ. මේවා පළමුවෙන් අහලා දැනගන්න. දෙවෙනුව සමන් භවනා කරනකොට තමන්ගේ ප්‍රතිඵලයක් එක්ක දැනගන්න. ඊළඟට තමන් ඒ සමාධියම මතු කරගෙන විපස්සනා නුවණ එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න බලාපොරොත්තු වෙන්න. එනතරතුර පුළුවන්කම තියෙනවා අපිට මේ සක්කාය දිට්ඨි ආදී කෙලෙසයන් සම්පූර්ණයෙන්ම අයින් කරලා සෝහන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. හොඳයි අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා මේ භවනා මාර්ගය හොඳට පිළිවෙලට අනුගමනය කරලා සමත භවනාවෙන් සමාධි සියල්ලක් පරිපූර්ණ භාවයට පච්චරගෙන විපස්සනා භාවනාවනොත් සියල්ලක් පරිපූර්ණ භාවයට පරිච්චරගෙන මේ පින්වතුන් සෑම දිනාටම සෝහන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා.